සාදු අපි බලමු කෙටියෙන් යම් පැහැදිලි කිරීමක් කරගන්න මං ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ 10 වෙනි ප්‍රත්‍ය සම්බන්ධෙමයි. ඒ තමයි පුරේජාත ප්‍රත්‍ය කියන එක. පුරේජාත පච්චයෝති කියලා අපි පසුගිය කාලයක් පුරාම එකින් එක ප්‍රත්‍ය ධර්ම අරගෙන සාකච්ඡා කරා කෙටියෙන්. මේකේ අපි මේ සාකච්ඡාවල අර්ථය තමයි සම්පූර්ණ ධර්ම විග්‍රහයක් නෙවෙයි. නමුත් මේ සත්‍යයනේ ඇහෙනකොට අවම වශයෙන් අපිට යම් යම් කරුණු ටිකක් තේරෙනවා නම් මේක පාලියෙන් සත්‍යයන කරන්න අපිට පාලි භාෂාව ඇතැම් අයට ඒ තරම් හුරු නැතුවත් ඇති. නමුත් ඒ පාලි වචන ඇහෙනකොට ඒ වචනයෙන් දෙන අර්ථය තේරෙනවා නම් අපිට ධර්ම රසය එකෙන් මතුවෙනවා. ඉතින් ඒ ධර්ම රසය මතු කර ගැනීමට අවශ්‍ය වන මූලිකම කොටස් ටිකක් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් කිරීම තමයි අපි මේකෙදී කරන්නේ. එනිසා මේක සම්පූර්ණ ඉගැන්වීමක් නෙවෙයි, සම්පූර්ණ කියන පූර්ණ වශයෙන්ම කරන සාකච්ඡාවක් නෙමෙයි. නමුත් යම් ධර්මකට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙයි මේ කරුණු දැනගත්තට පස්සේ. ඉතින් පුරේ ජාත පුරේ කියලා කියන්නේ කලින් කලින් කියන එක, පෙර කියන එක. ජාත කියලා කියන්නේ ඉපදෙනවා කියන එක. එතකොට පුරේ ජාත ප්‍රත්‍ය කියලා කියන්නේ යම් ධර්මයක් කලින් ඉපදිලා උපකාර කරන අර්ථයෙන්. අපිට ඒක තවදුරටත් විස්තර වෙනවා අතිගෞරවනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතේදී මේ විදිහට සඳහන් වෙනවා. පුරේජාත ප්‍රත්‍ය පච්චයෝති කියලා කියනකොට මේ කලින් ඉපිද පසුව උපදනා ධර්මයන්ට ප්‍රත්‍යවන ධර්මය තමයි පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ උපකාර කරන ධර්මය කලින් ඉපදෙන. ඒ කලින් ඉපදිලා පසුව උපදින ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒක හරියට දැන් උදාහරණයක් හිතට කියනකොට දැන් කලින් ඉපදිච්ච මව සහ පියා කියන දෙන්නා පසුව උපදින දරුවන්ට උපකාර කරනවා වගේ. අන්න ඒ වගේ අර්ථයක් තියෙනවා. ඒ වගේම දැන් කලින් ඉපදිච්ච ගසක් ඒ ගසේ ගෙඩි හට ගන්න උදව් කරනවා වගේ. ඒ වගේ මේ කලින් ඉපදිච්ච ධර්ම, මේ අපි දැන් ධර්ම කියලා ගන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්ම. චිත්ත චෛතසික රූප කියන ධර්ම තමයි මෙතනදී ගන්නේ. නමුත් එතන මොදුත් අපිට විශේෂයක් වෙයි. මෙතනදී මේ රූප කියන එක තමයි බොහෝ දුරට අපි සාකච්ඡා කරන්නේ. ඒකත් මේක විස්තර කරගෙන යනකොට තේරෙයි. එතකොට මෙතනදී කියනවා මේ පුරේජාත ප්‍රත්‍ය කියන එක කොටස් තුනකට සාකච්ඡා වෙනවා. ඒ තමයි වස්තු පුරේජාත, වස්තාරම්මන පුරේජාත, ආරම්මන පුරේජාත කියලා. එතකොට මේ අපි මේ දෙකෙන් විශේෂයෙන් කතා කරන්නේ වස්තු පුරේජාත සහ ආරම්මන පුරේජාත කියන ප්‍රත්‍ය දෙක තමයි විශේෂයෙන් කතා කරන්නේ. මොකද වස්තාරම්මන පුරේජාත කියන එක පසුව එන ප්‍රත්‍යවලදී වැඩිපුර විස්තර කරන්න අවස්ථාවක් ලැබෙයි. ඒක ටිකක් ගැඹුරුයි. ඉතින් ඒක නිසා මෙතන ඒකෙන් වස්තු පුරේජාත ප්‍රත්‍ය, වස්තු පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍ය වගේම සාකච්ඡා කරන්න කියලා තියෙනවා. ඒ වගේම වස්ත ආරම්මන පුරේජාත ප්‍රත්‍ය, වස්ත ආරම්මන පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍ය වගේ සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි ඒ තරම් ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් සරල අදහසක් ගෙනත් දෙන්න උත්සාහ කරනවා. එතකොට කලින් ඉපිද පසුව උපදනා චිත්තචෛතසිකයන්ට ප්‍රතිවන රූප 11 18ක් සමාන රූප නිෂ්පන්න රූප 18ක් ආරම්මන පුරේජාත ප්‍රත්‍යය කියලා කියනවා. ඊළඟට පංචවෝකාර භූමියේ උපදින කාම සිත් 54ක්, ඒ වගේම අභිඥා සිත් දෙකය අප්‍රමාණ හැර චෛතසික 56 කියන ඒවා ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියලා කියනවා. දැනට ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න, අපි ඉදිරියට අවශ්‍ය දේ ප්‍රමාණක් සාකච්ඡා කරනවා. හොඳයි. එතකොට දැන් අපි මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා කරන දෙයක් තමයි බලන්න චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුය.
තන් සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චෝ කියල කියනවා. එතකොට මෙතන්දි මේ චක්කු විඤ්ඥානය ඇතිවෙන්න චක්කු විඤ්ඥානය ඇති වෙනවා කියනකොට චක්කු විඤ්ඥානයත් ඒත් එක්ක උපදින. තන් සම්පයුත්තකානංච ධම්මානං කියල කිවීමකක්ද චක්කු විඤ්ඥාන සිද්ධකත්න් ඒ සමඟ උපදින චෛතසික ධර්ම හත අපි දන්නවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතක් චක්කු විඤ්ඤාණ ඇත් එක්ක උපදිනවා. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන ඒ චෛතසික ධර්ම හත. එතකොට චක්කු විඤ්ඤාණ සිතත් එක්ක ඉපදෙන ඒ චෛතසික ධර්ම හතටත් හට ගන්න නැත්නම් ඉපදෙන්න චක්කායතනය කියන එක චක්කායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය කලින් ඉපදිලා චක්කු ප්‍රසාද රූපය කලින් ඉපදිලා පසුව උපදින චක්කු විඤ්ඤාණයටත් ඒ වගේම චක්කු විඤ්ඤාණයත් එක්ක ඉපදෙන චෛතසික ධර්ම හතටත් උපකාර කරන. ඒ උපකාර කරන විදිහට ක්‍රමයට අපි කියනවා පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. කලින් ඉපදිලා ඒක උපකාර කරනවා චක්කු විඤ්ඤාණ ධාතුවටත් ඒ සම්ප්‍රයුක්ත චෛතසික ධර්මවලටත්. ඒ වගේමයි අපිට සෝත විඤ්ඤාණය ඇති. අපි යම් දෙයක් අහනකොට ඒ අපිට ඒ යම් දෙයක් ඒ ශබ්දයක් ඇහෙන්නේ සෝත විඤ්ඤාණය. එතකොට ඒ සෝත විඤ්ඤාණය කියන ඒ සිතත් ඇත්තනම සෝත විඤ්ඤාණය කියලා සිත් දෙකක් අපි දන්නවා කුසල විපාක සහ අකුසල විපාක වශයෙන් ඇතිවන උපේක්ෂාසහගත සෝත විඥාණය. ඒ සෝත විඥාණයත් එක්ක ඇතිවන චෛතසික ධර්ම හතටත් කලින් ඉපදිච්ච සෝත ප්‍රසාද රූපය කියන එක. කලින් ඉපදිච්ච සෝත ප්‍රසාද රූපය කියන එක උපකාර කරනවා. ඉතින් ඇත්තටම අපි දැන් මේ විදිහටම ගානායතනයත් ගානායතන කියන්නේ ගාන ප්‍රසාද රූපයක් අපිට ගඳ සුවඳ දැනෙන්න උපකාරවන ඒ රූපය ගාන ප්‍රසාද රූපය. ඒකත් මේ ගාන විඤ්ඤාණ සිද්දකටත් ඒත් එක්ක උපදින සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම හතටත් පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ගාන ප්‍රසාද රූපය ඇති වෙන්නේ ගාන විඤ්ඤාණය ඇති වෙන්න කලින් ගාන විඤ්ඤාණය ඇති වෙන්න කලින් ඉපදිච්ච ගාන ප්‍රසාද රූපය ගාන විඤ්ඤාණයටත් ඒ විඤ්ඤාණයත් එක්ක උපදින චෛතසික ධර්ම වලටත් ප්‍රත්‍ය වෙනවා පුරේජාත ප්‍රත්‍ය විදියට. එතකොට ජීවහායතනයත් ඒ වගේ අපිට යමක් රසක් දැනෙනවා කියලා කියන්නේ ජීවහා විඤ්ඤාණය පහළ වුණා කියන එකයි. ඒ ජීවහා විඤ්ඤාණය පහළ වෙනකොටම ජීවහා විඤ්ඤාණයත් එක්ක ඒ චෛතසික ධර්ම හතත් පහළ වෙනවා. එහෙමනම් ඒ සිතත් ඒ චෛතසික ධර්ම හතත් පහළ වෙන්න ඊට කලින් ඉපදෙච්ච ජීවහා ප්‍රසාද රූපය කියන එක කලින් ඉපදීම් වශයෙන් පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කායායතනයත් ඒ වගේ කාය ප්‍රසාද රූපයත් කාය විඤ්ඤාණ ධාතුවත් කාය විඤ්ඤාණ ධාතුවත් සමග උපදින ඒ චෛතසික ධර්ම වලටත් කලින් ඉපදිලා ප්‍රත්‍ය වෙනවා ඒ විඤ්ඤාණයටත් ඒ චෛතසික ධර්ම වලට. එතකොට අන්න ඒක තමයි බලන්න අපි කිව්වනේ මේ මේක ප්‍රත්‍ය වෙන ආකාර දෙකක් කීපයක් තියෙනවා කියලා. මේ තමයි වස්තු පුරේජාත ප්‍රත්‍ය කියන එක. දැන් චක්කායතනෙ කියන එක අපි හඳුනනවා චක්කු වස්තුව කියලා. එතකොට සෝතායතනෙ අපි හඳුනනවා සෝත වස්තුව කියලා. ඊළඟට ගාන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව හැටියට අපි ඒ විදිහට ඒ රූප ටික හඳුන්වනවා. ඒ රූපය කලින් ඉපදිලා පසුව ඉපදින චිත්තචෛතසික ධර්ම වලට ප්‍රතිවීම තමයි මේ පුරේජාත ප්‍රත්‍ය කියන්නේ කියලා. අපි චිත්ත වීතියකටත් පසුව ගිහිල්ලා මේක තවදුරටත් විස්තර කරගමු. ඊළඟට බලන්න රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් යම් දෙයක් දකිනකොට අපි හිතමුකෝ යම් කිසි රූපයක් යම් කෙනෙක් දකිනවා කියලා කියන්නේ එතන චක්කු විඤ්ඤාණ සිත සහ ඒ චෛතසික ධර්ම ඉපදුනා. ඒක තමයි දකිනවා කියන කෘත්‍යය. ඒක ලැබෙන්න නම් අර
ඒ දකින රූපය කලින් හටගෙන තියෙනවා. කලින් හටගත්තු රූපයක් තමයි ඒ චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ ඒ රූපායතනය කලින් හටගෙන තිබුණ නැත්තම් චක්කු විඤ්ඤාණය කියන එක උපදින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ රූපායතනය කියන්නේ වර්ණ රූපය කලින් ඉපදීම වශයෙන් මේ චක්කු විඤ්ඤාණයට උපකාර කරන චක්කු විඤ්ඤාණයටත් ඒ ඔය චෛතසික ධර්මවලටත්. ඒ වගේම තමයි සද්ද ආයතනය ගත්තොත්. ශබ්දය කියන එක කලින් හටගෙන ඒ සෝත විඤ්ඤාණයට සහ ඒ සමග උපදින චෛතසික ධර්මවලට උපකාර කරනවා පුරේචාත ප්‍රත්‍ය. කලින් හටගත්ත ආකාරයෙන් එහෙම. දෙකොල ගන්ධ ආයතනත් ඒ වගේම ගන්ධය කියන එක කලින් හටගෙන ගාන විඤ්ඤාණ ධාතුවටත් ඒ හා සම්ප්‍රයුක්ත වෙච්ච චෛතසික ධර්මවලටත් පුරේචාත ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට රස ආයතනය ගත්තත් ඒ වගේ. දැන් දිවට දිව ඇසුරු කරගෙන යම්කිසි රසයක් දැනෙන්නේ ජීවහා විඥාන ධාතුවට නැත්නම් ජීවහා විඥාන සිත්වලට. ඒ ජීවහා විඥාන සිත් සහ චෛතසිකයන් ධර්මයන් පහළ වෙන්න ඒ රස ආයතනය කියන රස රූපය කලින් ඉපදිලා ප්‍රතිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ පොට්ටබ්බ ආයතනය අපිට කයට යමක් දැනෙනවා කියනකොට ඒක සීතලක්, රස්නයක්, තදගතියක් නැත්නම් තෙරපෙන බවක් වෙන්න පුළුවන්. ඒ දැනෙනකොට ඒ දැනෙන සිත ඉපදෙන්න කාය ප්‍රසාද රූපේ මෙතනදී කියන පොට්ටබ්බ ආයතනය. පොට්ටබ්බ ආයතනය කියලා කියන්නේ ඒ කයේ කාය ප්‍රසාදයේ ගැටෙන රූප කලින් ඉපදිලා කලින් ඉපදීම වශයෙන් තමයි පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මේ කාය විඤ්ඤාණ ධාතුවටත් ඒ චෛතසික ධර්මවලට. ඊළඟට කියනවා මේ රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චෝ. මෙතන කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන එක මනෝ ධාතුවට. මනෝ ධාතුව කියලා අපි හඳුන්වන්නේ මනෝ ධාතු ත්‍රිකේ. ඒ තමයි පංචද්වාරා වර්ජන සිතයි ඒ වගේම සම්පටිච්චන සිත් දෙකයි. අපි මේ පිළිබඳව කලින් කතා කරලා තියෙනවා. ඒ සිත් දෙකත් ඒ සමග සම්පෘක්ත වෙච්ච චෛතසික ධර්ම වලටත් හටගන්න මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා කලින් ඉපදිලා ඒවට උදව් කරනවා. ඊළඟට කියනවා මෙතෙන්ද කියනවා යං රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති. යම් රූපයක් නිස්රේ කරගෙන මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇති වෙනවා නම් මේ පවතිනවා නම් ඒ රූපය මනෝ ධාතුවටත් ඒ මනෝ ධාතුවට එක් එකතු වෙන චෛතසික ධර්ම වලටත් පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ වනෝ විඥාන ධාතුවටත් පුරේජාත ප්‍රත්‍යයෙන් ඇතැම් විට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. එතකොට සමහර අවස්ථාවල පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැයි කියලත් කියනවා. දැන් පොදුවේ ගත්තාම අපිට තේරුම් ගන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ ජීවත් වෙන භූමිය ගත්තොත් නැත්නම් අපේ ජීවිත ගත්තොත් අපේ ජීවිත තියෙන්නේ ස්කන්ධ පහක් හැටියට. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන ස්කන්ධ පංචකයක් පරිහරණය කරමින් තමයි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සෑම අවස්ථාවකම මේ පහම අපිට ලැබෙනවා. ඒ කියන්නේ යම්කිසි සිතක් හටගන්නවා කියනකොටම මේ පංචවෝකාරය අපි මේ ඉන්න ජීවත් වෙන කොටසේ සිතක් ඇති වෙනවා කියනකොට මේ අපි ඉන්න භූමියේ සිතක් පහළ වෙනවා කියනකොටම ඒ සිත යම්කිසි රූපයක් ඇසුරු කරගෙනමයි හටගන්නේ. ඒ රූපයකින් තොරව මේ පංචවෝකාරයේ සිත් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් චක්කු විඤ්ඤාණය කියන එක හටගන්නේ මේ ඇස ඇසුරු කරගෙනමයි. ඇස ඇසුරු කරගෙන ඇස් චක්කු වස්තුව තමයි උපකාර කරන්නේ සිත හටගන්නේ. අපි අර නිස්රේ ප්‍රතිමුත් කතා කරන්නේ ඒක චක්කු විඤ්ඤාණය පිහිටා සිටීමට උපකාර කරනවා. ඒ වගේ තමයි හැම චිත්ත චෛතසික ධර්මයක් ගත්තාම ඒ ඇතිවන හැම චිත්ත චෛතසික ධර්මයක්ම යම්කිසි වස්තුවක් ඇසුරු කරගෙනමයි හටගන්නේ.
ඒ වස්තුව නැත්නම් ඒ චිත්තචෛසික ධර්මය හටගන්නේ නැහැ. නමුත් දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි ප්‍රතිසන්දි අවස්ථාවේ හැරෙනකොට. ප්‍රතිසන්දි අවස්ථාවේදී අපි දන්නවා ප්‍රතිසන්දි සිත පහළ වෙනකොට එතනත් අර අඤ්ඤමඤ්ඤ නිස්සය ප්‍රත්‍ය අපිට නැත්තම් මේ ඒ සිත ඇති වෙන්නේත් හදේ වස්තුව කියන එක නිස්සය කරගෙනමයි. එතනදී වෙනස තමයි ඒ හදේ වස්තුව කියන රූපය ඇති වෙන්නේත් ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේමයි. කියන්නේ ප්‍රතිසන්දි සිත පහළ වෙනකොටමයි හදේ වස්තු රූපය කියන එකත් ඇති වෙන්නේ. එතකොට ඒක කලින් ඉපදිලා උදව් කරන ගතිය එතනදී නැහැ. එම ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිතත් ඒ සිතේ තියෙන චෛසික ධර්ම වලටත් රූපයක උපකාරය ලැබෙනවා. හැබැයි ඒක සහජාත එකට ඉපදිලා තමයි උදව් කරන්නේ. ඒක කලින් ඉපදිලා උදව් කරන අර්ථයක් නැහැ. ඒකයි අපි අර සමහර අවස්ථාවලදී කේස් කිංචි කාලේ කියලා කිව්වේ. දැන් මෙතනදී කියනවා නේද මේ යං රූපං නිස්සාය මනෝධාතුච මනෝ විඥාන ධාත්‍ය වච්ඡන්ති තන් රූපං මනෝධාතු සම්ප්‍රයුක්තකානංච ධම්මානම් පුරේජාත පච්චේන පච්චෝ. ඒ කියන්නේ මනෝධාතුව කියන එක ඇති වෙනවා නම් නැත්තම් මේ මනෝධාතු ත්‍රිකේ කියන සිත් තුන පංචද්වාරා වචන සිත සම්පටිච්චන සිත් දෙක කියලා ඇති ඒ සිත් ඇති වෙනකොට ඒ කාන්ත වශයෙන් රූපයක් නිස්සය කරගෙනම තමයි ඇති වෙන්නේ. අනිවාර්යයෙන්ම ඒක පුරේජාත වශයෙන් කලින් ඉපදිච්ච හදේ වස්තු රූපේ නිස්සය කරගෙන තමයි එතෙන්දී ඇති වෙන්නේ. නමුත් දැන් මේ ඊළඟ අවස්ථාවේදී කියනවා මනෝ විඥාන ධාතුය තන් සම්ප්‍රයුක්ත කානංච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චෝ. ඒ කියන්නේ මෙතනදී කතා කරන්නේ මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී කෙනෙක් ජීවත් වෙන අවස්ථාවේදී උපදින අවස්ථාවේදී නෙවෙයි. ඒ ජීවත් වෙන අවස්ථාවේදී මනෝ විඥාන ධාතුවක් මනෝ විඥාන සිත් අපි දන්නවා 76ක් තියෙනවා. ඒ සිත් 76ම මේ පංචවෝකාරයේ ඇති වෙනකොට ඒ හදේ වස්තු රූපේ කියන එක ඇසුරු කරගෙනමයි හටගන්නේ. ඒ හදේ වස්තු රූපේ ඇති වෙන්නේ කලින් ඇති වෙන්නේ ඒ කලින් ඇති වෙච්ච හදේ වස්තු රූපේ තමයි ඒ සිත් වලට උපකාර කරන්නේ. මේ කිංචි කාලේ කියලා කිව්වේ අර ප්‍රතිසන්දි අවස්ථාව අයින් කරන්න. ප්‍රතිසන්දි අවස්ථාවේදී සහජාත ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ මේ හදේ වස්තු රූපේ ඒ මනෝ විඥාන ධාතුවට. නමුත් ජීවත් වෙන කාලය තුල ප්‍රතිසන්දියෙන් පසුව හදේ වස්තු රූපේ තමයි කලින් ඉපදිලා ඒ චිත්තචෛතසික ධර්ම ඉපදෙන්න උදව් කරන්නේ. ඉතින් ඒකින්ද තමයි මෙතන කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චෝ කිව්වේ. මේ කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චෝ කියලා කිව්වේ ඒ ප්‍රතිසන්දි අවස්ථාව. එතෙන්දී පුරේජාත ප්‍රත්‍යයෙන් උදව් කරන්නේ නැහැ. එතෙන්දී සහජාත ප්‍රත්‍යයෙන් තමයි උදව් කරන්නේ. ඔය ටික තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. එතකොට මෙතෙන්දි කොටස් තුනකට බෙදෙනවා කියලා කිව්වා. මේ පුරේජාත නිස්සය ප්‍රත්‍ය, ඒ තමයි වස්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය, ආරම්මන පුරේජාත නිස්සය ප්‍රත්‍ය, වස්තු ආරම්මන පුරේජාත නිස්සය ප්‍රත්‍ය. අපි මේ අන්තිම එක ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ඒක ටිකක් ගැඹුරු තැනක් හිතන්න. මේ පළවෙනි දෙක ගත්තොත් වස්තු පුරේජාත කියලා කිව්වේ වස්තු කියලා කිව්වේ චක්කු වස්තු, රූප වස්තු, චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජිව්වා වස්තු, කාය වස්තු කියන එකයි. ඊට පස්සේ හදේ වස්තු රූපයයි කියන ඒ වස්තු ටික තමයි එතන වස්තු කියලා කියන්නේ. ඒවා කලින් ඉපදිලා පසුව පහළ වෙන චිත්ත චෛතසික ධර්ම වලට උපකාර කරනවා. ආරම්මන පුරේජාත කියලා කිව්වේ අපි රූපය, වර්ණ රූපය, අත රූපායතනෙ, ඒ වගේම ශබ්දය කියන ශබ්දායතනෙ, ගන්ධායතනෙ, රසායතනෙ, පොට්ටබ්බායතනෙ කියන ඒ රූප ටික ඒවා කලින් ඉපදිලා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන ආදී වශයෙන් ඒ විඥාන ඉපදෙන්න මේ රූප ටික කලින් ඉපදිලා, ඒ කියන්නේ වර්ණ රූපයේ යම්කිසි රූපයක් දකින අවස්ථාවකදී ඒ රූපය කලින් ඉපදිලා පසුව ඉපදෙන චක්කු විඥාණයට පුරේජාත නිස්රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ශබ්දය කියන එක කලින් ඉපදිලා සෝත විඥාණයටත් ඒ සෝත විඥාණයත් එක්ක ඉපදෙන චෛතසික ධර්ම වලටත් උදව් කරනවා.
ඉතින් මේක මේ විදිහට තමයි අපි ගන්න. එතකොට වස්තු පුරීජාත නිශ්‍රේ පත්ති කියනකොට මේ චක්කු විඤ්ඤාණය ඇතිනකොට චක්කා ආයතනය කොයි විදිහද කලින් ඉපදිලා උපකාර කරන්නේ, සෝත විඤ්ඤාණය ඇතිවෙන්න සෝත ආයතනය කොහොමද කලින් ඉපදිලා උදව් කරන්නේ කියන අර්ථයෙන් තමයි මේ වස්තු පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ ආකාරයෙන් කාය ආයතනයත් කලින් ඉපදිලා කාය විඤ්ඤාණ ධාතුවට, ඒ වගේ මේ සංප්‍රයුක්ත චෛතසික වලට කලින් ඉපදිලා උපකාර කරන අවස්ථාව පෙන්නනවා. ඊළඟට ආරම්මණ පුරේජාත කියනකොට මේ රූප ආයතන වගේ සද්ද ආයතන වගේ ඒ ආරම්මණයක් යම්කිසි අරමුණක් කලින් ඉපදිලා පසුව ඉපදෙන තැනට උදව් කරනවා. ඒක තමයි මෙතෙන්දි කියන්නේ. හොඳයි, මේ ටික තමයි අපිට විශේෂයෙන්ම බලන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් කලින් සාකච්ඡා කරපු චිත්ත වීතියකට පොඩ්ඩක් ගිහිල්ලා විස්තර කරගමු. එතෙන්දි අපිට තවදුරටත් මේ ගැන අපි මෙතනට යමු. හොඳයි, මෙතනදී මේක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම චක්කු විඤ්ඤාණ චිත්ත වීතියක් හැටියට අපි හඳුන්වන්නේ. එතකොට මෙතනදී බලන්න මෙතනදී තියෙනවා මේ චිත්ත වීතියකට අපි සාමාන්‍යයෙන් සිද්ධා හතක් ඇතුළත් කරලා කතා කරනවා. මේ තමයි පංචද්වාරයෙන් අරමුණු ගන්නකොට ඇතිවෙන චිත්ත වීතියක් තමයි මෙතනදී අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන ඒ ద్వාර වලින් ගන්න අරමුණක් සම්බන්ධයෙන් ඇතිවෙන චිත්ත වීති ගත්තාම ඇස නැත්නම් චක්කු ద్వාරයෙන් එන අරමුණක් නම් චක්කු විඥාන සිත පහළ වෙනවා. එතකොට සෝතද්වාරයෙන් එන අරමුණක් නම් සෝත විඥාන සිත මෙතනදී පහළ වෙනවා. ඒ විදිහට ගන්ධයක් නම් ගන්ධයක් අරමුණු කරන අවස්ථාවේදී ගාන විඥානේ පහළ වෙනවා මෙතන. මේ මෙතන. එතකොට කොහොමද මේ සිත් පිළ ඇති වෙන්නේ? ඒ සිත් පිළ ඇති වෙන්නේ ඔන්න භවංග සිත් පේලියක් යනවා. ඒ පේලිය යනකොට මෙන්න මේ අතීත භවංග, ඊට පස්සේ භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, චක්කු විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ඊට පස්සේ ජවන් සිත් හතක් යනවා. ඊට පස්සේ තදාරම්මන සිත් දෙකක් වශයෙන් ලැබෙනවා. ඉතින් ඔය චිත්ත වීතිය ඇති වෙනකොට මේ බලන්න මෙතන මේ චක්කු විඤ්ඤාණ සිත තමයි මේ පස්වෙනි සිත හැටියට නම් කරලා තියෙන්නේ. මේ පස්වෙනි චිත්තක්ෂණේදී හටගන්න සිත හැටියට තමයි මෙතනදී චක්කු විඤ්ඤාණ සිත නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි රූපයක් දකිනකොට බලන්න මේ මෙතනදී මේ එක කියලා තියෙන අවස්ථාවේදී පළවෙනිම චිත්තක්ෂණේදී මෙන්න මෙතනදී තමයි චක්කු ප්‍රසාදයක් බාහිර රූපයක් කියන දෙක ඇත් හටගන්නේ. දැන් අපි දන්නවා චක්කු ප්‍රසාදය කියන එක චිත්තක්ෂණ 17ක ආයුෂ කාලයක් තියෙන රූපයක්. ඒක ඉන්පසු නැවතත් ආපහු අලුතින් හටගන්න. අලුතින් හටගෙන චිත්තක්ෂණ 17කින් නැති වෙලා යනවා. නැවත වරක් ආපහු මේ රූප හට ගන්නවා. අපි මේ වයසට යනවා කියලා කියනකොට ඒ සිද්ධ වෙන්නේ මේ අපේ කර්මජ රූප, කර්මයෙන් හටගත්ත ඇස කන නාසය දිව කය හදේ වස්තු ආදී රූප ඇතිවීමින් බිඳින් ඇතිමෙන් ඇතිවීමින් දිර්යමෙන් නැතිවීමින්, ඒ කියන්නේ උපාද තితి භංග විදිහට චිත්තක්ෂණ 17ක් ඇතුළත පළවෙනි චිත්තක්ෂණේ හට ගන්නවා. චිත්තක්ෂණ 15ක් පවතිනවා. 17 වෙනි චිත්තක්ෂණයේදී විනාශයටපත් වෙනවා. ওই විදිහටනේ මේක දිගින් දිකට වෙන්නේ. එතකොට අපිට බාහිර රූපයක් හොඳටම දැర్శණය වෙන අවස්ථාවක් ගත්තොත් අපේ චක්කු ප්‍රසාද රූපය, අපේ චක්කු ප්‍රසාද රූපය ඇති වෙන මෙන්න මේ අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඇති වෙන චක්කු ප්‍රසාද රූපය ඊට පස්සේ ඒ අවස්ථාවේදීම තමයි බාහිර රූපයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි බාහිර රූපයක් දකිනකොට ඒ බාහිර තියෙන රූපත් අපි දන්නවා ඒකත් චිත්තක්ෂණ 17ක කාලයකින් නැවත 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 හට ගැනීම සිද්ධ වෙනවා.
රූපයක් ඇති වෙනවා පළවෙනි චිත්තක්ෂණයේදී ඇති වෙනවා ඊට පස්සේ 17 වෙනි චිත්තක්ෂණයේදී ඒ රූපේ බිඳිලා යනවා. ඒ අතරතුර කාලයේ වෙනස් වෙමින් දිරීමටපත් වෙනවා. ඉතින් ඒකනි වෙන්නේ මේ හැම රූපයක් ගත්තාම ඒ ආකාරයෙන් තමයි මේ තමන්ගේ තියෙන මේ කර්මජ රූප ටිකත් බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී රූපත් ඒ විදිහටම තමයි පවතින්නේ. එතකොට මෙතෙන්දී චක්කු ප්‍රසාද රූපේ ඇතිවන මේ අතීත භවංග කියන අවස්ථාවේදී ඇතිවන චක්කු ප්‍රසාද රූපයට ඒ අවස්ථාවේදීම හටගන්න බාහිර රූපයක් ඔන්න හටගන්නවා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ භවංග චලන අවස්ථාවට එනකොට ඒ රූපයටත් චක්කු ප්‍රසාද රූපයටත් ආයුෂ්‍ය චිත්තක්ෂණ දෙකයි. මෙතෙන්දී චිත්තක්ෂණ තුනයි. මෙතෙන්දී චිත්තක්ෂණ හතරයි. එතකොට මේ චක්කු විඥානය ඇති වෙනකොට චක්කු ප්‍රසාද රූපයටත් බාහිර රූපයටත් වයස කොච්චරක්ද? චිත්තක්ෂණ පහයි. ඒ පස්වෙනි චිත්තක්ෂණයේදී තමයි මේ චක්කු විඥානය කියන එක හටගන්නේ. එහෙමනම් අපිට තේරෙන දෙයක් තමයි මේ චක්කු විඤ්ඤාණය හටගත්තේ මීට චිත්තක්ෂණ 4කට කලින් පහළ වෙච්ච චක්කු ප්‍රසාද රූපයත් බාහිර රූපාරම්මණයත් නිසා. ඒ දෙක එතකොට උපයෝගී වෙන්නේ කොහොමද? කලින් ඉපදිලා. කලින් ඉපදිලා චක්කු විඤ්ඤාණය පසුව උපදවන්න ඒ කලින් ඉපදිච්ච චක්කු ප්‍රසාද රූපයත් බාහිර වර්ණ රූපයත් උපකාර කරනවා. ඒක තමයි පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට එතකොට ඒ පුරේජාත ප්‍රත්‍ය කියන එක දැනගන්න පුළුවන් ඒක ක්‍රමයක්. ඊට පස්සේ අපි ශබ්දයක් කියනකොට මෙතන චක්කු විඤ්ඤාණය වෙනුවට සෝත විඤ්ඤාණය දානවා. එතන සෝත විඤ්ඤාණය ආපුවම චිත්තක්ෂණ 4කට කලින් පහළ වෙච්ච නැත්නම් අපි 1යි 2යි 3යි 4යි මේ පස්වෙනි අවස්ථාවේදී සෝත විඤ්ඤාණය ඇති වෙන්නේ චිත්තක්ෂණ 4කට කලින් පහළ වෙච්ච ඒ සෝත ප්‍රසාද රූපයත් ශබ්ද රූපයත් නිසා මේ පස්වෙනි චිත්තක්ෂණයේදී සෝත විඥාන සිතත් ඒ සෝත විඥාන සිතත් එක්ක පහළ වෙන සංප්‍රයුක්ත චෛතසික ධර්ම වෙනොත් පහළ වෙනවා. ඉතින් ඒ නිසා අපිට එතෙන්දී තේරෙනවා මේ කලින් හටගත්තු සෝත ප්‍රසාද රූපයත් ඒක තමයි වස්තු පුරේජාත කියලා. මේ සෝත වස්තුව කියන එක පුරේජාත වුණා මෙතෙන්දී. ඒ වගේම ආරම්මන පුරේජාත කියන්නේ ශබ්ද ආරම්මණයත් ඊට කලින් ඉපදිලා මෙතනදී සෝත විඥානය ඇති වෙන්න ඒක උපකාර කරා. කලින් ඉපදීම වශයෙන් උපකාර කරා. ඒ විදිහට තමයි මේ වස්තු පුරේජාත ප්‍රත්‍ය කියන එකත් පුරේජාත ප්‍රත්‍ය කියන එකත් ඒ වගේම ආරම්මන පුරේජාත ප්‍රත්‍ය කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පැහැදිලි කිරීමත් එක්ක යම් යම් ආකාරයකින් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම දැන් ඔය අපි දැන් ඔතන කතා කරේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. ඒ වගේම මනෝ ධාතුව කියන එක ඇති වෙන්නේ හදේ වස්තුව නිශ්‍රේ කරගෙන නැත්නම් හදේ වස්තුවේ ආධාරය ලබාගෙන තමයි උපකාරය ලබාගෙන තමයි මනෝ ධාතුව ඇති වෙන්නේ. ඒ වගේම මනෝ විඥාන ධාතු කියන කොටස ඇති වෙන්නේ හදේ වස්තු රූපේ උපකාරය ලබාගෙන. ඒ අවස්ථාවේදී ඒ හදේ වස්තු රූපේ කියන එකත් කලින් ඉපදිලා ඒ මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් කියන ඒ දෙකට උපකාර කරන මේ ප්‍රවෘත්ති අවස්ථාව ගැන කතා කරන්නේ. එතෙන්දී ඒ සිත් කොට්ටාස දෙකම උපදින්න චිත්තචෛසිකත් සමග ඒ සිත් කොට්ටාස දෙක උපදින්න කලින් හටගත් හදේ වස්තු රූපේ උපකාර කරනවා. ඉතින් ඒක තමයි අපිට පසුව අන්තිම කොටසේදී අපිට දැනගන්න ලැබුණේ යන් රූප නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති කියන ඒ කොටස ගත්තාම එතනදී සඳහන් කරේ ඒ කලින් ඉපදිච්ච හදේ වස්තු රූපය කොයි ආකාරයෙන්ද මේ කලින් ඉපදීම් වශයෙන් ඒ සිත් සහ චෛතසික ධර්ම වලට උපකාර කරන්නේ කියලා. ඉතින් මං හිතනවා මේ ටික තමයි අපිට විශේෂයෙන්ම අද කතා කරන්න තියෙන්නේ. යම්කිසි අදහසක් ලැබෙන්න ඇති මේ අපි ගත්තොත් එහෙම චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං
පුරේජාත පච්චේන පච්චයෝ කියනක ඊළඟ පාර ඇහෙනකොට අපිට හොඳටම පැහැදිලි වෙන්න ඕන තමයි මේ චිත්ත වීතිය මතක් කරගමු. එතකොට ඒ චිත්ත වීතියේදී කලින් ඇතිවෙච්ච චක්කු ප්‍රසාද රූපය කලින් ඉපදීම් වශයෙන් කොහොමද චක්කු විඤ්ඤාණයටත් ඒ චක්කු විඤ්ඤාණ සිතත් එක්ක උපදින චෛතසික ධර්මවලටත් උදව් කරන්නේ කියන එක අපිට යම් කිසි විදිහකින් පැහැදිලි වෙයි. ඉතින් මං හිතනවා අද දවසේ ඒ ආකාරයෙන් අනිත් ධර්ම ගැනත් අපි මතක තියාගමු. මං හිතනවා ඒක අද දවසට ප්‍රමාණවත් කියලා. මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි ඒත් එක්කම මේ අන්මියුට් කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. අන්මියුට් කරලා ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. බොහොම පින් ජයන්ත මහත්මයා, විස්තර කරපා ඉතාමත් රමණීයයි. මේ මගේ දැනීම විස්තර කරගන්න මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය කියන ඒවා ඒක බහිද්ද. නමුත් මේ හදේ වස්තුව කියන එක ඒක අජ්ජත්. එහෙම අනිත්වල දැන් වචනකට තින්නේ කොහොමත් ඉතර අජ්ජත් බහිද්ද තමයි මේ සම්බන්ධ වෙලා මේක සිද්ධ වෙන්නේ. එකම වෙනස එක වෙනසයි මේ හදේ වස්තුව කියන එක අජ්ජත්. එහෙම එහෙම මං හිතුවත් හරිද ජයන්ත මහත්මයා? ඒක එක්තරා ආකාරයකින් හරි. ඒක තව ටිකක් පැහැදිලි කරගත්තොත් අපිට තැනක් හම්බ වෙනවා. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා ආරම්මන පච්චේන පච්චයෝ කියලා. එතන ගත්තොත් ඒ කියන්නේ සියලුම ධර්ම කියලා කියන්නේ සියලුම පරමාර්ථ ධර්ම සහ ප්‍රඥප්ති ධර්ම. එතනදී ප්‍රඥප්තිත් අයිති වෙනවා. ඒ හැම එකක්ම මේ මනෝ විඥානයේ කියන තැනට හැම වෙලාවෙම කියන්නේ ඒ ඒ අවස්ථාවලදී අරමුණු වෙනවා. එතකොට එතනදී ඔය අජ්ජත් බහිද්ද කියන ભેදේ විහස් වෙනවා. දැන් කෙනෙක් අපි හිතුවොත් එහෙම චක්කායතනය කියන එකේ චක්කායතනය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනකොට ඒ විදිහට අපි හිතමු යම් කෙනෙක් විදර්ශනා කරනවා කියලා. ඒ විදර්ශනා කරනකොට එතනදී ඒ මනෝ විඥාන ධාතු කියන එකෙන් අරමුණු වෙන්නේ චක්කායතනය කියන එක. එතකොට ඒක මනෝ විඥාන ධාතු කියන එකට බාහිර අරමුණක් හැටියට ඒක ලැබෙන්නේ. ඒ වගේම දැන් අපි හිතුවොත් එහෙම යම් කිසි කෙනෙක් හදේවත් රූපය පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ අවස්ථාවේදී හදේවත් රූපය කියන එක අච්චත් භාවයෙන් සලකන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි කියන අජ්ජත්තික කියන අර්ථයෙන් ගන්නකොට ඒ විදිහට චක්කුසෝත ගාන ජීවහා කාය ආදී වශයෙන් අපි සලකනවා. නමුත් අරමුණු හැටියට ගන්නකොට නිතරම සිතට අරමුණු වෙන්නේ සිතට බාහිර වූ අරමුණක්. සිතට බාහිර වූ අරමුණක්. ඒ නිසා ඒ ભેදේ පොඩ්ඩක් මතක තියාගමු. නමුත් අපි තම సంతානය සහ පරසන්තාන කියලා අපි අජ්ජත්ත බහිද්ද කියලා බෙදුවේ. එතන අජ්ජත්ත බහිද්ද කියලා බෙදෙනකොට ඒ බෙදීම තියෙනවා. නමුත් අභ්‍යන්තර බාහිර කියලා බෙදෙනකොට ඒකේ පොඩි වෙනසක් තියෙනවා. එතනදී ඒ සිත ගත්තාම සිතට ඒ අරමුණ බාහිරයි. තමාගේ කයේ තිබුණත් තමාගේ సంతානයේ තිබුණත් ඒ චිත්තචෛතසික ධර්ම පහළ වෙනකොට ඒවට බාහිරයි අර අපි ඒ අරමුණු කරන දේ. ඒක නිසා එතන ඔය අජ්ජත් බහිද්ද කියන එකේ අභ්‍යන්තර බාහිර කියන එකේ වෙනසක් පොඩි වෙනසක් තියෙනවා. අභ්‍යන්තර බාහිර කියනකොට අපි ගන්නේ సంతාන හැටියට. නමුත් අජ්ජත් බහිද්ද කියලා ගන්නකොට නෑ, අපි ඒක තවදුරටත් සැලකුවොත් එහෙම අජ්ජත් බහිද්ද කියලා ගන්නකොට
තමා කියල ගන්න සියලුම දේ අජත්තයි, තමාගෙන් පිටතියෙන දේ සියලුම තීරුම දේ බහිද්දයි. නමුත් අභ්‍යන්තර බාහිර කියනකොට පොඩි වෙනසක් තියෙන බවක් තියෙනවා, අපි තවදුරටත් පැහැදිලි කර ගමු. නමුත් තමන්ගේ කයි කොටසක් හැටියට හදේ වස්තු රූපේ සලකන එකේ සලකන එක නිවැරදි. සමාවෙන්න පැටුනා නම් එතන පොඩි වෙනසක් තියෙනවා, අපි ඉදිරියේදීත් ඒක සාකච්ඡා කරමු. හොඳයි මහත්මයා, දැනට ප්‍රමාණවත්. බොහොම පිං. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තව කාට හරි යම් කිසි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවද? බොහොම පිං ජයන්ත මහත්තයා. මේ මෙතන කියන්නේ අහේතුක සිත් සම්බන්ධයෙන්ද කුසල් හා විපාක? විශේෂයෙන් සඳහන් කරනවා අහේතුක විපාක සිත් සම්බන්ධයෙන්. මොකද චක්කු සෝත ගාන ජීවවා කාය කියන ඒවා අපි දන්නවා විඤ්ඤාණ වශයෙන් ලැබෙනකොට ඒවා අහේතුක, එකනේ අපි ගත්තොත් එහෙම ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන ඒ හේතු නොවේදෙන නිසා ඒවා අහේතුක සිත් වශයෙන් තමයි පහළ වෙන්නේ. නමුත් අපි මෙතනදී කතා කරා මතකද, යන් රූපන් නිස්සාය මනෝ ධාතුවාච මනෝ විඤ්ඤාණ ධාතුවාච කියලා. එතකොට මේ මනෝ විඤ්ඤාණ ධාතු කියනකොට අනිකුත් විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ සිතුත් ඒකට ඇතුළත් වෙනවා. නමුත් අර අපි ගත්තොත් මේ වස්තු පුරේජාත කියන එකේ චක්කු වස්තු සෝත වස්තු ගාන වස්තු ජීවහා වස්තු කාය වස්තු කියන එක, ඒ වස්තු පහ ඇසුරින් ලබන ඒ විඤ්ඤාණ ගැන කතා කරනකොට ඒ ටික අහේතුක සිත් සම්බන්ධයෙන් තමයි කතා කරේ. නමුත් අපි යන් රූපන් නිස්සාය මනෝ ධාතුච මනෝ විඤ්ඤාණ ධාතුච කියන තැනදී එතනදී මනෝ ධාතු කියන එකත් ඇත්තටම විපාක තමයි. ඔබතුමී කිව්ව වගේ ඒක කොටසක් කොටසක් ක්‍රියා. නමුත් මනෝ විඤ්ඤාණ ධාතුවේදී හදේ වස්තු රූපය කලින් ඉපදීම වශයෙන් ඒවට පහළ වෙනවා. ප්‍රවෘත්ති අවස්ථාවේදී අර කිංචි කාලේ න පුරේජාත ප්‍රත්‍යේන පච්චේන පච්චෝ කිව්වේ ප්‍රතිසන්ධි අවස්ථාව සම්බන්ධයෙන්. ඒක පැහැදිලිද? පැහැදිලි පැහැදිලි. ඒක දෙකයි මට මුලදි දැනුනේ අහේතුක සිත් සම්බන්ධයෙන් විතරයි කියලා දැන් මට තේරෙනවා. හොඳයි, බොහොම හොඳයි. මොම පිං. නෑ, තේරුවා සර් නෑ. තව කාට හරි යමක් තියෙනවද පැහැදිලි කරගන්න? දැනට මේ යම් කිසි අර්ථයක් ගත් ලැබුණාද මේකෙදි, මේ උපකාරයක් වෙයිද ඉදිරියේදී? දැන් මේ පුරේජාත ප්‍රත්‍ය ගැන මේ පාලි පාඨ අහනකොට යම් කිසි ආකාරයකින් අපිට දැනුමක් තියෙනවා නම් මෙන්න මේකයි මෙතෙන්දි කියන්නේ කියලා, ඒක මම හිතනවා අද දවසේ අපේ උත්සාහය සාර්ථක වුණා කියලා ඒ පිළිබඳව යම් කිසි අනාගතයේදී දැනීමක් ලබා ගන්න. හොඳයි, තව කාට හරි යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක්? ජයන්ත මහත්මයා, ඔව්, මම ඔස්ට්‍රේලියාවේ ඉඳන් කතා කරන්නේ. අද තමයි මේකට සහභාගී වුණේ. ඔබට ගොඩාක් පිං. මේක මට අතරමඟදී තමයි ඇත්තටම සම්බන්ධ වෙන සිද්ධ වුණේ. දැන් මම වෙලාවත් දැනගත්තා. ඊළඟ සතියේ ඉඳන් සහභාගී වෙන්න පුළුවන්. මට මීට කලින් සිදු කරපු වැඩසටහන් ටිකක් ඉක්මනට බලා ගන්න අවස්ථාවක් කොහොමද සලසගන්නේ? මං හිතන්නේ අද 10 කියන්නේ කලින් 9ක්ම කරලා ඇතිනේ නේද? අපි ඇත්තම ඊට වඩා ටිකක් කරලා තියෙනවා සාකච්ඡා කීපයක්. ඒ ටික තියෙනවා YouTube එකේ. ලක්ෂ්මි මහත්මිය පුළුවන්ද මෙතන ඒ අදාළ කොටස අපිට යොමු කරන්න? ලක්ෂ්මි මහත්මිය මම හිතන්නේ ඒක යොමු කරයි. එහෙම නැත්නම් ඔබතුමිය සම්බන්ධ වුණේ යම් කිසි කෙනෙක්ගේ යම් කිසි කෙනෙක් කිව්ව නිසාද ආරංචි වෙලා? එහෙමද? නෑ මහත්මයා, මට දැන් අර හවස තියෙන පන්තියට මං හැමදාම සහභාගි වෙනවා. ඒක මට යාළුවෙක් තමයි දුන්නේ. අද තියෙනවා කියලා අර වෙලාව වෙනස හින්දා මං හිතුවා අද කොහොමරි මේකට සම්බන්ධ වෙනවා කියලා තමයි අද උදේ සහභාගි වුණේ. ඒ ලින්ක් එක එනවා මට. මගේ මොබයිල් නම්බර් එක දුන්න පුළුවන්ද ඒ ලින්ක් එක ගන්න? හොඳයි, පුළුවන්. අපි මෙතනට දාන්න පුළුවන්. මං හිතන්නේ
හොඳ එක මං ඇත්තනම පෙන්න්නන්නම් එක කොහෙද තියෙන්නේ කියලා එක තියෙන්නේ තියෙන තැනත් මං ෂෙයා කරන්නම් මෙන්න මේ ඔබතුමීට පේනවා ඇති මේ පේන්නේ පට්ඨාන සජ්ජායනාවට පසුව සිදු කරන ධර්ම සාකච්ඡා කියන කොටස ඒක තියෙන්නේ මේ සප්ත ප්‍රකරණේ මේ තියෙන සප්ත ප්‍රකරණේ කියලා කොටසක් ඒ සප්ත ප්‍රකරණේ පට්ඨාන සජ්ජායනයට මේ ප්ලේ ලිස්ට් එකට ගිහාම පට්ඨාන සජ්ජායනාවට පසුව සිදු කරන ධර්ම සාකච්ඡා කියලා වෙනම තියෙනවා ඊට පස්සේ පට්ඨාන සජ්ජායනාත් මම හිතන වෙනම අපිට ලැබෙනවා මේ ටික තමයි ඒකෙන් ගන්න පුළුවන් කොටස් අපි දැනට ඇත්තටම 15ක් කරලා තියෙනවා ආ බොහොම ස්තුතියි මහත්මයා මම ඒක ගිහිල්ලා අද බලන්න හොඳයි බොහොම පිං මූලික දැනුමක් සඳහා ප්‍රමාණවත් හොඳයි එහෙමනම් වෙනත් ප්‍රශ්න නැත්නම් අපි අද දවසට අපි නිමාවටපත් කරමු නේද හොඳයි එහෙමනම් අපි විශේෂයෙන්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ ශ්‍රීමති වරාගොඩ මහත්මියට එතුමිය තමයි අපිවත් උනන්දු කරවමින් මේ වැඩසටහන ආරම්භ කරේ ඒකට විශේෂ හේතුවක් තමයි මේ යම් කිසි අපි දන්නවා කිසිම දෙයක් සදාකාලිකව පවතින නැහැ ඒ වගේම බුද්ධ ධර්මයත් සදාකාලිකව පවතින දෙයක් නෙවෙයි ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා වර්ෂ 5000ක් පමණ මේ බුද්ධ ශාසනය පවතිනවායි කියලා. ඒ පවතිනවා කියලා කියනකොට 5000ක් පවතිනවා කියන්නේ ඉන් එහාට නැතිවිලා යනවා කියන එක තමයි. ඒ බුද්ධ ශාසනයේ අතුරුදහන් වීමේදී මුලින් අතුරුදහන් වෙන කොටස තමයි මේ පဋාණය කියලා කියන්නේ කියලා. තමයි විශ්වාසයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මේ ධර්මයේ ඉගෙනීමත් ඒ වගේම ඒක ප්‍රචාරණය කිරීමත් ඒ වගේම ඒකට නොයෙකුත් කල්යාණ මිත්‍රයන් සම්බන්ධ කරගෙන මේ ධර්ම අවබෝධය ලබා ගැනීමත් කියන ටික අපේ වගකීමක්. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් අපිට ලැබිච්ච මේක හදාරණ එක මේක කටපාඩම් කරන එක මේක වචනෙන් හෝ අපි කටපාඩම් කරලා තියාගන්න එක ඒව හරියට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා ඉදිරි પરම්පරාවටත් මේ පဋාණ සජ්ජායනෙක් නැත්නම් පဋාණ නිද්දේශ පාළි ආදිය ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ නිසා මේ සම්බන්ධ වෙන අයට විශේෂයෙන්ම පුණ්‍ය කර්මයක් වෙනවා මේ කරන දේත් ඒ වගේම කලින් සඳහන් කරා වගේ ශ්‍රීමති මහත්මියට ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන මෙවැනි වැඩසටහනක් ආරම්භ කරලා අපිවත් උනන්දු කරවලා අපි හැමෝම මේකට එකතු කරගත්ත එක ගැන ඒ වගේම මේක තනියෙන් කරන දෙයක් නෙවෙයි අපි කාණ්ඩයක් කණ්ඩායමක් එකතු වෙලා කරන්නේ ඉතින් ඒ සියලුම උදව් කරන අයට අපේ ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී ලබා දෙනවා ඒ වගේම ඔය සම්බන්ධ වෙන අයටත් බොහොම පිං ඔබගේ සහභාගීත්වය නිසා තමයි මේ වැඩසටහන දිගින් දිගට කරන්න අපිට ධෛර්ය ලැබෙන්නේ. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ඕෂදී මහත්මිය අපිට තියෙනවද අවසානයේ මොනහරි ශ්‍රීමති මහත්මිය විසින් කරපු දෙයක් හෝ ඔව් ඉතින් ඒක විශේෂයෙන්ම මේ කාලේ මේ පဋාණේ සජ්ජායනේ සහ ඒ කරුණු තේරුම් ගැනීමට නොයෙකුත් ස්වාමීන් වහන්සේලාත් අපිට උදව් කරනවා. ඉතින් YouTube එකේ හෙව්වොත් බොහෝ දුරට හොඳ දේශනා හොයාගන්නත් අවස්ථාව ලැබෙයි. විශේෂයෙන්ම දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ විස්තර ඉතාමත්ම අනර්ගයි. ඒවා බොහෝ කියන්නේ ගැඹුරින් හදාරන කෙනෙකුට ඒ දේශනාවලට සවන් දීමෙන් ඉතාමත්ම ගැඹුරින් මේ පဋාණ ධර්ම ගැන නැත්නම් මේ නිද්දේශ පාළි ගැනත් ඒ වගේම මුළු පဋාණ ප්‍රකරණය ගැනත් දැනුමක් ලබා ගැනීමට ඒ ටික බොහෝසෙන් උපකාර වෙයි. ඒ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. හොඳයි අපි අවසන් කරමු වැඩසටහන. තෙරුවන් සරණයි. පොඩ්ඩකින් අපි අද දවසේ අපිට මේ
උතුම් ධර්මස්කන්ධයක් පිළිබඳ අවබෝධය බෙදා හදා ගන්නට මේ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රචනා කරන ලද පොත් මහෝපකාරී වුණා. අතිපූජනීය නාවින අරිදම් ස්වාමීන් වහන්සේගේ සජ්ජායනාවත් අතිපූජනීය රේරුකාන් චන්දිමල ස්වාමීන් වහන්සේගේ ඒ රචනා කරපු ධර්ම ග්‍රන්ථත් අපිට ප්‍රයෝජන වුණා. අපි ඒ ස්වාමීන් වහන්සේලාටත් පින් අනුමෝදන් කළා, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කළා. වැඩසටහන නිමා කරමු. පළමු කොටම අපි දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම අපවත්ීව දාල අතිපූජනීය රේරුකාණේ චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අපවත්ීව දාල බෝධිසත්ත්ව ගුණෝපේත නාවිනරි ධම්ම ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන්නා වූ ආකාරයට සුව පහසුවෙන් පාරමී පුරා ගන්නට මේ සියලු කුසල් හේතුය වාසනා වේවා. සසර සැරිසරනතුරු විදුක් නිරෝගී සුපත් දීර්ඝාෂ ජීවිත ලැබමින්ම ඒ තමන් වහන්සේලා පතන්නා වූ පාරමිතා සම්පූර්ණ කරගන්නට ලැබේවා. අතිපූජනීය තේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේට පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතුය වාසනා වේවා. අතිපූජනීය නාවුණ්‍යරි ධම්ම ස්වාමීන් වහන්සේට පතන්නා වූ ආකාරයට උතුම් වූ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා. ඊළඟට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ සුපුරුදු ලෙස මේ දහම් පරියාය තවදුරටත් පැහැදිලි කර දීලා ඒ අර්ථ වශයෙන් තේරුම් අරගන්නට විදර්ශනාමය කුසල සම්පත්තියක් ලබා ගන්නට අපට උපකාර කරා ජයන්ත මහත්මයාගේ පැහැදිලි කිරීම. අපි ඉතාම කෘතවේදීව ධර්මශ්‍රවණමය වශයෙන් රැස් කරගත් කුසල් ඔබතුමාට අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලෙන් ඔබතුමාගේ ධර්මඥානීය ප්‍රඥාව භාවනාඥානාදී සියලු ප්‍රාර්ථනා පතනාකාරයෙන් මුදුන්පත් වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනා වේවා. පතන උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම ඔබතුමාගේ ධර්මයේගෙන ගත්තව ගුරු උතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපවත්ීව දාල ස්වාමීන් වහන්සේලාට පරලෝසපත් ගුරු උතුමන් ඥාති මිත්‍රාදීන්ට නොනා මහත්මියතුළු දරුවන්ටත් අපි කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දිනක් මෙලොව වශයෙන් දුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා. පරලෝසපත් සෑම දිනමත් අපවත්ීව දාල ස්වාමීන් වහන්සේලාත් සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම මේ වැඩසටහනට අපට තාක්ෂණික දායකත්වයේ සපයා දෙමින් මේ බොහෝ පිරිසකට ධර්මීය දානමය ධර්ම දානය කරන්නට තුසිත මහත්මයාත් ඒ වගේම නෝනා මහත්මියතුළු දරුවන් උපකාර වෙනවා. අපි ඉතාම කෘතවේදීව ඔබ සැමටත් මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ සියලු පින් බලෙන් ඔබ සැමට මෙලොව වශයෙන් දුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනා වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම මේ වැඩසටහන් සම්පාදනය කිරීමේදී
ඒ තාක්ෂණික වශයෙන් අපට උපකාර වෙනවා ඖෂධි මහත්මිය. එතුමියද අලුත් විදිහකට මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට අපට උපකාර වුණා. ඇත්තටම ඉතාම ප්‍රශංසනීයයි, ඉතාම පැහැදිලි ඒ විදිහට කරගෙන යන එක. අපි ඔබතුමියට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා ඒ ගැන මහන්සි වෙලා කටයුතු කරපු එක ගැන. ඉතින් ඔබතුමියටත් ඔබතුමියගේ මහත්මයා දරුවන් දෙමාපියන් ඇතුළු ගුරුතුමන් සැමටත් අපි ඉතාම කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඔබ සැම දිනාටත් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුවපහසු වෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සම්බන්ධ වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් මේ පින් බලෙන් මෙලෝ වශයෙන් තියෙන යම්තාක් දුක් කරදර කම්කටොළු දුරු වෙලා මොහොතින් මොහත ධර්මයටම යොමු වෙමින් සුව පහසුවෙන් ධර්ම මාර්ගයේ ගමන් කරමින් පාරමී පුරා ගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. අපට මේ අනන්ත සසර පටන් අපට මේ ධර්ම මාර්ගයේ යන්නට උදව් උපකාර කරා වූ ගුරුතුමන්ට, ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත්, අපවත් දීවදාල ස්වාමින් වහන්සේලාට, ගුරුතුමන්ටත්, ඒ වගේම අපගේ දෙමව්පිය නෑදෑ හිත මිතුරන් පරලෝසපත් සැමටත්, සුජීවත් ඉන්න සැමටත්, පින් කැමති ඕනෑම කෙනෙකුටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනත් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පරලෝසපත් සෑම දෙනාටත්, අපවත් දාල ස්වාමීන් වහන්සේලාටත් සුගතියෙන් සුගති වලටම පත් වෙමින් සුවපහසුවෙන් පාරමී පුරා ගන්නට හැකි වේවා. සෑම දෙනාම සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම ඔබ අප සෑම දිනා ඉපදුණු අපේ භූමියට ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක්. ඉතින් මේ දුක් කරදර දුරු වෙලා මේ දුක් පීඩා විඳින ජනතාව ඉතා ඉක්මනින් සුවපත් වෙත්වා. ඒ සෑම දිනාට නව වාරයක් සම්බුද්ධ ශාසනයට පූජා වුණු මේ පුණ්‍ය භූමියට ත්‍රිවිධ රත්නය අනුභවයෙන් මේ යහපතක් සැනසීමක් සාමයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කොරෝනා රෝගය මේ ලෝකෙන්ම තුරන් වේවා කියලා අපි ඉතාම මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම.